ආයතන සම්බන්ධයෙන් අපි ඉදිරියේදී ගැනීමට බලාපොරොත්තු වෙන ආසන්නම විරෝධතාවය දියත් කරන්නේ කොහොමද කියන එක. මේක මේ ගෙන යන වැඩපිළිවෙලට දක්වන සහ වෛද්‍ය සභාවට කරන බලපෑම් සම්බන්ධයෙන් දක්වන අවම විරෝධයක් විතරයි. එතකොට මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට තවදුරටත් අනිසි ආකාරයේ බලපෑම් එල්ල වුණොත්, එහෙමත් නැත්නම් වෛද්‍යවරු ලෙස පිළිගන්න බැරි පිරිසක් වෛද්‍යවරු ලෙස පිළිගන්න ලෙසට යම්කිසි දේශපාලනික වශයෙන් හෝ අනියම් ආකාරයක බලපෑමක් ඇති කළොත්, ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමය නිහඬ වෙන්න සූදානමක් නැහැ. මොකද වෛද්‍ය සභාවක් තියෙන්නේ පාර්ලිමේන්තු පනතක් මගින් පත් කරලා රජය වෙනුවෙන් රටේ සෞඛ්‍යයේ ගුණාත්මක භාවය වෙන තත් ප්‍රමිතිය ආරක්ෂා කරන්න. එතකොට වෛද්‍ය සභාවට යම්කිසි පිරිසක් බලපෑම් කරනවා නම් අපි වෛද්‍යවරු ලෙස පිළිගත යුතුයි කියලා ඒක ස්වාධීන ආයතනයකට පැවැතීමට සුදුසු ක්‍රමවේදයක් නෙමෙයි. එතකොට අපි බලාපොරොත්තු වෙනවා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට හානි වෙන ආකාරයේ මොනෑම් හෝ දේශපාලනික හෝ අනියම් ආකාරයේ බලපෑමක් සම්බන්ධව දැඩි තීන්දුව తీරන ගන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ පසුබට වෙන්නේ නැහැ. ඒක රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියට ලැබිලා තිබෙන්නේ. එතකොට අවශ්‍ය ඕනෑම අවස්ථාවක ඒ අවශ්‍ය කරන තීන්දුව తీරන ගන්න රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයට හැකියාව තියෙනවා. එතකොට මේ අවස්ථාවේ අපි දකිනවා රටේ තීන්දුව తీරන ගන්න පුද්ගලයෝ මේ වංචාකාරී ආයතනය දෙස දිගින් දිකටම තම අනුකම්පාව සහ ආදරය දක්වන ආකාරය, රටක බලාපොරොත්තු වූ නොවිය යුතු ආකාරයේ අනුකම්පාවක් මේ වංචාකාරී ආයතනයට ලබා දෙමින් තියෙනවා. ඒ නිසා තමයි ඔවුන් වෛද්‍ය සභාව වගේ උත්තරීතර ආයතනවලට පවා කිසිදු බියකින් තොරව බලපෑම් සිද්ධ කරන්නේ. අපි කලින් දැක්කා ඒ පාලන අධිකාරිය ප්‍රකාශ කරනවා මේ සිදු කරන බලපෑම් කරන ජාතිය පිරිසක් නෙමෙයි, එහෙම නැත්නම් උද්ඝෝෂණ කරන පිරිසක් නෙමෙයි තමන්ගේ ආයතනයෙන් බිහි වෙන්නේ කියලා. නමුත් අද වෙනකොට ඒක පේන තියෙනවා, තමන්ට තමන්ගේ ඉලක්කයට යන්න බැරි වෙනකොට ඕනෑම ආකාරයේ තර්ජනය කිරීම, බියවැද්දීම්, ඒ ඕනම ආකාරයේ පියවරක් ගන්න ඒ අදාළ වෛද්‍ය ශිෂ්‍යයින් හඳුන්වා ගන්නා කණ්ඩායම සහ තමන් වෛද්‍යරුන්නේ තමන්ම හඳුන්වා ගන්නා කණ්ඩායම පසුබට වෙන්නේ නැහැ. එතකොට දැන් මේ රටේ නීතියක් තියෙනවා නම් ඒ නීතිය අනුව සිද්ධ විය යුතු තියෙන්නේ මේ පිරිසව අත්අඩංගුවට ගන්න එක, මේ වංචාකාරී ආයතනය පවත්වා ගැනීම සම්බන්ධයෙන්. හැබැයි ඒ වෙනුවට සිද්ධ වෙන්නේ ඒ වංචාකාරී ආයතනයේ පිරිස් දිගින් දිගටම තමන්ගේ රෝහල රජයට පවර ගන්න, තමන්ගේ පිට වෙන අයට වෛද්‍ය උපාධිය වෛද්‍ය සභාව පිළිගත යුතුයි කියන කාරණා එළි දැක්කේ. නමුත් මේදී බැලිය යුතු කාරණේ තමයි මේ අය දිගින් දිගටම කියනවා තමන්ට උපාධි පිරිනැමීමේ බලය ලබා දීලා තියෙනවා කියලා. එතකොට මේ වෛද්‍ය පීඩාධිපතිවරු තමයි ඔය උපාධි පිරිනැමීමේ බලය ලබා දුන්නායි කියන කමිටුවේ ඉන්න පිරිස. එතකොට වෛද්‍ය පීඩාධිපතිවරුන්ගේ ලිපියකින්ම අධිකරු ජනාධිපතිතුමාටත් සෞඛ්‍ය අමාත්‍යතුමාට සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමාට දැනුවත් කරලා තියෙනවා මේ අයට උපාධි පිරිනැමීමේ බලයක් ඒ අය විසින් ලබා දීලා නැහැ කියලා. එතකොට මේක ගැටලුකාරී තත්ත්වයක්. මේ අය බොහොම පැහැදිලිව කියනවා නම් උපාධි පිරිනැමීම බලයක් ලබා දීලා නැහැ කියලා. ඒ සම්බන්ධව තමයි උසස් අධ්‍යාපන ඇමතිවරයා කටයුතු කළ යුතුව තියෙන්නේ. එතකොට අධිකරු ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතිතුමාව ඉඳද්දී දැරූ මතවාදය තමයි සයිටම් ආයතනයේට වෛද්‍ය උපාධිය පිරිනැමීම තරම් සුදුසුකම් නැහැ සහ ඒ අයට වෛද්‍යවරු ඇතුල් කරගන්න එපා කියන එක. ඒ කියන්නේ වෛද්‍ය ශිෂ්‍යයින් ලෙස පිරිස ඇතුළත් කරගන්න එපා කියන එක. නමුත් අද වෙනකොට සිද්ධ වෙලා තියෙන්නේ ඒට දිගින් දිගටම ඇතුල් කරන්න ඉඩ ඇරලා
මේ පවතින නීතිමය රාමුවේ කිසිදු පියවරක් ගැනෙන්නේ නැහැ. එතකොට මේක රටක ශිෂ්ට සම්පන්න සහ බුද්ධිමත් පිරිසට වැළුවොත් එහෙම ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. එතකොට රජයේ වෛද්‍ය නායක සංගමයේ සිද්ධ වෙලා තියෙනවා මෙතන සිද්ධ වෙන වංචාව පෙන්වලා දෙන්නන් වංචාකාරීන් ගන්නා ක්‍රියාමාර්ගවලට එරෙහිව ක්‍රියාමාර්ග ගන්න. ඒකේ එක පියවරක් තමයි මම පැහැදිලි කරලා දුන්නේ. වෛද්‍ය ශිෂ්‍යෝ මේ වෙනකොට පාරට බහැලා ඉන්නවා. සමස්ත විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව පාරට බහැලා තියෙනවා මේ සම්බන්ධයෙන්. මම හිතන්නේ ඒකට අවශ්‍ය නායකත්වය දෙන්න රජයේ වෛද්‍ය නායක සංගමයේ සූදානම්. ඒ අවශ්‍ය කරන පුළුල් ඒ සංධානයක්, ඒ කියන්නේ මේ සයිටම් කියන අදාළ ආයතනයට විරුද්ධව ගොඩනැගෙන පුළුල් පෙරමුණකට රජයේ වෛද්‍ය නායක සංගමයේ සූදානම්. එය ඉදිරි දිනවලදී එළිදැක්වෙයි. සහ ඒ ක්‍රියාකාරීත්වය ඉදිරියේදී දැක ගන්න පුළුවන්. බලධාරීන් අවශ්‍ය ආකාරයට මෙහිදී ක්‍රියා නොකළොත් අනියම් ආකාරවලට මේ බලපෑම් කරමින් ගිහිල්ලා වෛද්‍ය සභාවට තර්ජනය කරමින් මේක කරන්න සූදානම් වුණොත් ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නායක සංගමය කිසිදු නැවත දැනුම් දීමකින් තොරව දැඩි පියවර ගන්න බව පැහැදිලි කරන්න ඕනේ. ඒක ඒ තීන්දුව මේ වෙනකොට රජයේ වෛද්‍ය නායක සංගමයේ මධ්‍යම කාර්ය සභාව අනුමත කළ අවසානයි. ¡Gracias!